සුබ දවසක් කියලා පිළිගන්න අද ට්විස්ටම් YouTube channel එකට. ඉතින් වෙන්ද වගේම අදත් e-money හා සම්බන්ධ පාඩමක් තමයි අද ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් මේක ෆ්‍රීලාන්සින් සයිට් එකක් සහ ඇප් එකක් කියොත් නිවැරදි. මම කලින් ඔයාලට කරලා තියෙන අපේ channel එකට කියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. 5 people per hour මේවල කොහොමද ලේසියෙන්ම ජොබ් පහක් ගන්න කියලා. ඉතින් ඒ හා සමානම යන ටිකක් වෙනස් විදිහේ සයිට් එකක් තමයි freelancer කියන වෙබ්සයිට් එක. ඉතින් මේකේ කොහොමද වැඩ කරන්නේ කොහොමද අපි මේකෙන් හරියට පොයින්ට්ස් වලට අනුව වර්ක් කරන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ. ඉතින් වැඩි කතා බහ නැතුව කෙලින්ම යමු මේ වීඩියෝ එකට. අද වීඩියෝ එක පොඩ්ඩක් පටන් ගන්න කලින් මට පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඉතින් මම ගිය සතිය ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා ක්ලිප් ක්ලැප්ස් එක සම්බන්ධයෙන්. ඉතින් ඒකේ ආපු අලුත් අප්ඩේට් එකක්, ඒ කියන්නේ ඔයාලට ෆ්‍රී gift ගන්න පුළුවන් වීඩියෝ එකක් තමයි ඒක දැම්මේ. මම මේ වීඩියෝ එකේදී කිව්වා ඔයාලට කොහොමද රෙෆරන්ස් ලා Taman විසින්ම නිපදවාගෙන, ඒ කියන්නේ හදාගෙන කොහොමද ඒකේ ෆ්‍රී gift එක ගන්න කියලා. ඉතින් ඒකට මම ළඟ ඔප්ෂන් එකකුත් තිබ්බා. මම ඒක ඊයේ වීඩියෝ කරන්න යනකොට ඒ ඔප්ෂන් එක, ඒ කියන්නේ ඒ ඔෆර් එක දැනට එකෙන් ක්ලිප් ක්ලැප්ස් එකෙන් ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කොහොමද කරන්න කියලා මම ඉදිරි වීඩියෝ එකකින්, ඒ කියන්නේ අලගේ ක්ලිප් ක්ලැප්ස් එකේදී ඔයාලට නැවතත් ඒ ඔෆර් එක આવොත් මම ඒක කොහොමද කරන්න කියලා අනිවාර්යෙන් අරගෙන එනවා. ඉතින් මම ඒක ඊය පටිගත කරන්න යනකොට ඒ ඔෆර් එක එතනින් ඉවර වෙලා තියෙන නිසා මට ඒක කරගෙන ඉවර නොහැකි වුණා. ඉතින් ඒකෙන් එයාලට ඊළඟ ඉදිරියේදී අරගෙන යන ඔෆර් එක කොහොමද වෙන්නේ කියලා මම අනිවාර්යෙන් ප්‍රථමයෙන්ම අරන් එන්නේ කොහොමද Taman විසින්ම රෙෆරන්ස් ලා ක්‍රියේට් කරගන්නේ කියලා. හරි, ඒකත් ඔලිය මතක තියාගෙන අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේකේ ඇප් එක හරි වාගේ සයිට් එක හරි ඕපන් කරගත්තට පස්සේ මුලින්ම අපිට account එකක් create කරගන්න වෙනවා. ඔයා දැනටමත් account එකක් create කරගෙන ඉන්නවා නම් ඔයාට ඒක ප්‍රශ්නයක් නැහැ, login දෙන්න පුළුවන්. ඉතින් මම account එකක් නැහැ කියලා හිතාගෙන ඔයාලට create an account කියන option එක මම select කරගන්නවා. ඉතින් ඒකෙදි ඊළඟට එන ස්ටෙප් එක විදිහට එන්නේ I want to hire freelancer කියන එකයි. හරි, දෙවෙනියට එන්නේ I am looking to work කියන එක. ඉතින් අපි මේකෙන් වැඩ කරලා සල්ලි හොයන්න යන්නේ. එහෙම නැත්නම් ඔයාට යම් කිසි දෙයක් තියෙනවා නම් ඔයාට ඔයාගේ ජොබ් පෝස්ට් කරගෙන මේ හැකියාව තියෙනවා. ඒක එහෙම වුණොත් I want to hire freelancers කියන එක පළවෙනි එක දෙන්න ඕනේ. ඉතින් මම මේකෙන් දෙවෙනි එක දැන් සිලෙක්ට් කරගෙන I am looking to work කියන එක. एक प्रेस करगत पास वाला ऑप्शन देखा एक फेसबुक हरा लॉगिंग एंड पुलवा देवनी को आगे ईमेल लेकर यूज कर लाट लॉगिंग एंड पुलवा इतनी मैं सुपर तो बात में एक फेसबुक हरा लॉगिंग है ना हेम दून द्वारा नॉर्मल फेसबुक ऐप पे एक लिंक करगा साइन इन वेंड पुलवा हेमन आगे जी मेल लेकर करे आगे ईमेल लेकर दी ला मैं साइन इन वेनी में है कि आप तीन अभी फेसबुक के घर साइन इन उन्होंने पास वाला मैं भी दे रहे अलग प्रोडक्शन ने आपके कोहमद वेलकम टू फ्रीलांस की लतीना थिंग एक स्टेप्स टिकत तीना ප්‍රොජෙක්ට් එක බ්‍රවුස් කරන්නේ, මැසේජ් කරන්නේ, ඒ හැමදේම වගේ එතන දීලා තියෙනවා. ඉතින් මම මේක දැනට ස්කිප් කරගන්නවා. ස්කිප් කරගත්තට පස්සේ මේකේ තියෙනවා ඔයාගේ ප්‍රොෆයිල් එක. මේ ප්‍රොෆයිල් එකට යන්න ඕනේ. ඔයා ගියාට පස්සේ ඔයාගේ උඩත් නමත් එක්කම පල්හැම් බලා ගන්න පුළුවන්. ඔයාගේ අවේලබල් බැලන්ස් එක. ඒකට පල්හැම් ඔයාට බලා ගන්න පුළුවන්. පොඩියට තියෙනවා You have 8 out of 8 bits remaining කියලා. ඉතින් මේ බිඩ් එකක් කියන්නේ ලන්සුවක්. ඉතින් මේ ලන්සුවක් කොහොමද තියන්නේ සහ ඉතින් වෙන්නේ මොනවද කියලා මම ඉස්සරහට දැන් කියනවා. ඒට අමතරව මෙතන ඔයාගේ notifications on කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාට පොඩ්ඩක් අධීක්ෂණය කරලා ඔයාට අවශ්‍ය කරන මොනවද on off කරගන්න ඕනේ සහ මේ හැමදේම වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මම දැනට යනවා මේක search bar එකට ගියොත් මේ freelancer කියන website එකේ වැදගත්ම කාරණාව තමයි ඔයාලා යම් කිසි දෙයකට expert නම් අපි කියමු ඔයා फोटोशॉप एक्सपर्ट कहीं माइक्रोसॉफ्ट वर्ड एक्सेल पावर पॉइंट संबंध दिन डेटा एंट्री संबंध हनुमान वाट मे वेबसाइट गुडा हंद सपोर्ट वा एक्सपर्ट डेटा एंट्री संबंध डेटा एंट्री संबंध एक्सपर्ट संबंधिंग विरा खुंदर मैं वाट एन मेक रिकमेंड करे अदाल जॉब्स विरा ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා Excel ගැන මොන හරි දෙයක් දන්නවා කියලා. ඉතින් ඒ Excel සම්බන්ධයෙන් ඉන්න හැම ජොබ් එකක්ම ඔයාට කරන්න තියෙන්නේ මොනවාද කියලා හැමදේම වගේ මෙතන පෙන්නනවා. ඉතින් ඔයාට තියෙන්නේ ඒකට හොඳ ඔයාගේ
වාට අදාළ කරන මුදල් ලබාගෙන මේ වැඩේ හොඳට බාර දෙන්න තමයි තියෙන්නේ. ඉතින් අනිත් ඒවා වගේ සාමාන්‍යයෙන් Fiverr වගේ වන් ඒවවල අපි ජොබ් එක මේවා අපි එක්ස්පර්ට් කියලා අපි දැම්මහම බය කෙනෙක් හිටියොත් අපිව රික්වෙස්ට් කරලා ගන්නවා. නමුත් මේකෙදි තියෙන පොඩි ඇඩ්වාන්ස් එක තමයි, ඒ කියන්නේ බෙනිෆිට් එක තමයි මේකේ තියෙනවා ජොබ්ස්. ඉතින් ඒ අදාළ ජොබ්ස් වලට වාට පුළුවන් බිට් කරන්න. බිට් කරන්න කියන්නේ ඔයාට මම උදාහරණයක් වශයෙන් අපි බලමු. මෙතන පළවෙනි එක Instagram මාකට් එකක් තියෙන්නේ. Instagram market for a long term project 2 කියලා තියෙනවා. You need to daily post 45 foot post every day. We have a tool to schedule and automate all the posts on Instagram, so you can schedule all of them together. You need to search for food picture, and we have a list of hashtags saved in the tool which you may use. We can provide you free training on how to use the tool to schedule and automate. It will consume at least 1 hour of your time every day to schedule them. You may schedule for 2 or 3 days together also. Monthly budget 1500 Indian rupees. ඊට පස්සේ මම එක පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් skill required කියලා තියෙනවා. ඒක ඉල්ලා තියෙනවා ලා internet marketing, data entry, social media marketing, digital marketing, Instagram marketing. ඉතින් ඔයා මේ සම්බන්ධයෙන් expert කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ job එකට මේ bid කරන්න. ඉතින් මේක මම පොඩි example එකක් විතර ගන්න. ඔයාලා සමහර විට මේ සම්බන්ධයෙන් නොදන්න කෙනෙක් වුණාට කමක් නැහැ. ඔයාට පුළුවන් නම් Excel සම්බන්ධයෙන් සහ data entry සම්බන්ධයෙන් මේ හැමදේම වෙන්නේ එකම විදියට කියන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. මම තවත් වැදගත් කරුණක් නම් කියන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ මේ ෆ්‍රීලාන්සර් කියන වෙබ්සයිට් එක සමහරක් වෙලාවට ඔයා බිට් කරපු එකක් ආවොත් ගොඩාක් අය මේක ඉන්දියන් වෙන දෙයක්. ඉන්දියන්ස්ලා සමහරක් වෙලාවට ඔයාලගේ සල්ලි ඉල්ලන්න පුළුවන් මේ ජොබ් එක බාර දෙන්න නම් මේ තරම් මුදලක් අපිට දෙන්න. එහෙම වුණොත් අපි ඔයාට ජොබ් එක ලබා දෙනවා කියලා. සාමාන්‍යයෙන් ඒ වගේ දේකදී ඔයා ටිකක් සැලකිලිමත් වන්න. එහෙම පාරට ඔයාලා එහෙම සල්ලි දෙන්න යන්න එපා. ඉතින් ඒ සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වෙන්න කියලා මම මේ අවස්ථාවේදී ඔයාලා පොඩ්ඩක් මතක් කරගන්නවා. මොකද එහෙම හවුවෙච්ච අය ඉන්නවා. ඒක නිසා සාමාන්‍යයෙන් ඔයා යම්කිසි වැඩක් බාරගත්තට පස්සේ එයාලා ඔයාලගේ සල්ලි ඉල්ලනවා ගොඩාක් සැලකිලිමත් වෙන්න කියලා මම මේ අවස්ථාවේ පොඩ්ඩක් මතක් කරගන්නවා. ඉතින් ඒකත් වැදගත් කරුණක් කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට කියන්නේ කොහමද ඔයාලා ජොබ් එකක් ඔයාලා එක්ස්පර්ට් එක සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඔයාලා යම් කිසි විදියකට ෆොටෝෂොප් හරි ඩේටා එන්ට්‍රි සම්බන්ධයෙන් එක්ස්පර්ට් නම් කොහොමද ඒවා සර්ච් කරගන්නේ කියලා කියන්න තමයි දැන් යන්නේ. ඉතින් මේක සර්ච් බාර් අයිකන් එකට අපි ගියාට පස්සේ උඩ තියෙනවා සර්ච් ෆෝ ෆ්‍රීලාන්ස් ඇන්ඩ් ජොබ්ස් කියලා. ඉතින් අපි ඒකේ ටයිප් කරගන්න. අපි කියමු ඔයාට වර්ඩ් කියලා, Microsoft. ඉතින් ඒක වර්ඩ් කියලා ටයිප් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ ටයිප් කරගත්තට පස්සේ ඔයාට ඒ හා සම්බන්ධයෙන් අදාළ වෙන වර්ඩ් ජොබ්ස් තමයි ඔයාට හම්බෙන්නේ. ඉතින් මේක අපි පළවෙනිම ජොබ් එක අපි තෝරගන්නවා. ඉතින් ඒකේ තියෙන්නේ PDF into Word කියන එක. ඉතින් ඒකෙදී ඔයාලගේ ප්‍රොජෙක්ට් බජට් එක යලා දිනවා $158 $726 අතර ප්‍රමාණයක්. දැන් ඇවරේජ් බිඩ් එක ගිහිලා තියෙන්නේ $226. දැනට ටෝටල් බිඩ්ස් තියෙනවා බිඩ්ස් 10ක් තියෙනවා. ඒකේ ස්කිල් රික්වයර්ඩ් එක ඇවිල්ලා තියෙන ඩේටා එන්ට්‍රි, PDF, Word, කොපි ටයිපින්, Microsoft Office කියලා. ඉතින් we would like to convert PDF into a Word කියලා තියෙන්නේ. ඉතින් මේකෙදී ඔයාට පුළුවන් ආගේ වගේ බිඩ් එක ඔයාට ඉදිරිපත් කරන්න. ඉතින් මේකෙදී ඇවරේජ් බිඩ් එක ගිහිලා තියෙන 226. සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් නම් ඔයා අලුතෙන් ආපු කෙනෙක් නිසා බිඩ් එක ටිකක් අඩුවෙන් දාන්න ඔයාට ජොබ් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ ජොබ් එක ඔයා ඉස්සරහට යන්න යන ඔයාට පුළුවන් ඔයාගේ වැලියු එක වැඩි කරගන්න. ඉතින් මම දැනට ප්ලේස් ඔෆ් බිඩ් කියලා යනවා. ඉතින් මේකද බිඩ් කරන්නේ කොහොමද කියලා තමයි දැන් මම කියන්න යන්නේ. ඔයාට ප්‍රොපෝසල් 8ක් තියෙනවා කියලා මම ඔයාලට කලින් කිව්වා. ඉතින් ඒකේ දැනට තව ඉතුරුලා තියෙන 6යි. ඉතින් මේකේ pay to you කියලා තියෙනවා. ඉතින් ඔයාට මේක ඩොලර් කීයක මුදලක්ද ඔයා ඉල්ලන්නේ කියලා මෙතනින් දාන්න ඕනේ. එහෙම නැත් ඒකට යටින් පල්ලෙහාට තියෙනවා ඩිලිවරි ඉන්. මේක තියෙනවා දවස් කීයකින් ඔයා ඩිලිවරි කරන්න පුළුවන්ද කියලා. සමහරක් ඒව තියෙනවා පැයකට කොච්චර මුදලක් අය කරනවාද සහ පැය කොච්චර පැය ප්‍රමාණයක් ඔයාලා සතියට වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ අනුව ඔයාට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා දානවා වගේ මම දානවා මෙතන 142යි. ඒකත් එක්ක යාළගේ සාමාන්‍ය 10%ක මුදලක් ගන්නවා ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් එක යාළ කමිෂන් එක විදියට. ඉතින් මං හිතන්නේ 157.78ක් වෙන්න ඕනේ යාළගේ ටෝටල් බිඩ් ඇවරේජ් එක. එයාලා කමිෂන් එක අඩු වුණාම මට 142ක මුදලක් ලබා ගන්න පුළුවන් ඩොලර්.
ඊට පස්සේ මෙතන වා ඩෙලිවරි ඩේස් දානවා මම ඒක දැනට දානවා ඩෙලිවරි පහක් කියලා මෙතන වාට පුළුවන් තරම් අඩුවෙන් දෙන්න පුළුවන් නම් හොඳයි මෙතන අකුරු 100ක් ටයිප් කරගන්න ඕනේ අකුරු 100කට නොවැඩි ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න ඕන ඔයාට ඇයි මේ ජොබ් එක දෙන්න ඕන ඔයා මොනකටද එක්ස්පර්ට් ඔයා මොන වගේ වැඩද කරලා තියෙන්නේ කියලා මෙතන කෙටියෙන් ඔයා පැහැදිලි කිරීමක් කරගැනීමේ අවශ්‍ය වෙනවා ඊට පස්සේ මේකේ ප්ලේස් බිඩ් කියලා යනවා ඉතින් මේක ඔයාගේ බිඩ් එක හොඳයි නම් ඔයාගේ ස්කිල්ස් හොඳ ස්කිල්ස් තියෙන්නේ නම් ඒ දෙකම සලකා බලලා තමයි ඔයාට ඔයාගේ ජොබ් එක ලැබෙන්නේ ඉතින් සමහරක් වෙලාවට ඔයාගේ අඩුව බිඩ් එක නොවුනත් ඔයාගේ ස්කිල් එක හොඳ කෙනෙක් නම් ඔයාට හම්බ වෙන්න පුළුවන් ප්‍රමාණය තියෙනවා ඉතින් මේ හැමදේම තීරණය කරන්න බය ඉතින් මේ බිඩ් එක ප්ලේස් වුණා කියලා යාලා මෙතන මැසේජ් එකක් එනවා ඉතින් මම මේක දැනට ක්ලෝස් කරගන්නවා ඉතින් මේ විදිහට තමයි ඔයාට තියෙන ඔයාගේ ජොබ්ස් ටික හොයාගන්න ඔයා ගෙදර නිකන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා ෆ්‍රීලාන්සර් විදිහට වැඩ කරලා ඔයාට ඔයාගේ ස්කිල් එකත් එක්ක මේකේ ජොබ් එකේ ඔයාට අදාළ වැලියු එක ලබා ගන්න ඉතින් මේකේ අන්තිම බොක්ස් එකේ කියන පළවෙනියටම හම්බෙන එකන් එක ඔයාට තියෙන ඔයා ඉල්ලුම් කරපු ජොබ්ස් මොනවාද ඒවලට තත්ත්වය කෙසේද කියලා ඉතින් මේවල ඕනනම් ඕනම එකක් නැවතත් ගිහිල්ලා ප්‍රෙස් කරලා ඔයාට එඩිට් කරගන්න පුළුවන් පල්ලේ දින එඩිට් කියලා ඉතින් ඔයාගේ බිඩ් එකව වෙනස් කරගන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඔයාට මැද්දේ අයිකන් එක බැලුවොත් ඔයාට පුළුවන් ඔයාට ජොබ් එකක් පෝස්ට් කරන්න මට මේ වගේ දෙයක් ඕනේ මට අපි කියමු ඔයාට මොනවා හරි ඇප් එකක් ඩිවලොප් කරගන්න ඕනේ කියලා ඉතින් ඔයාට තියෙන ඔයාගේ ඔයාගේ රික්වයර්මන්ට් එක යාලට දාන්න මෙතන ඔය මොබයිල් සිලෙක්ට් කරලා ඔයාගේ iPhone ද iPad ද මොනවද කියලා මෑව කරලා ඔයාට අවශ්‍ය කරන ජොබ් එක පෝස්ට් කරන්න තියෙන්නේ ඉතින් එහෙම ප්ලේස් කරලා ඔයාට එතන ඒ දෙකෙනෙක් එක බාරගත්තොත් ජොබ් එක කම්ප්ලීට් කරගත්තොත් ඔයාට එයාගේ මුදල් ප්ලේ කරලා පේ කරලා ඉවරලා ඔයාට වල් ලබා ගන්න පුළුවන් ඔයාගේ ඇප් එක ඉතින් ෆ්‍රීලාන්සර් කියන එක සම්බන්ධයෙන් මේ වගේ දේවල් තමයි තියෙන්නේ ඉතින් මේකෙන් යම් කිසි දෙයක් නොතේරුණා නම් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එක තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න පුළුවන් මම හැම කමෙන්ට් එකකම රිප්ලයි කරනවා ඔයාට ඒක බලා ගන්න පුළුවන් අපේ පරණ වීඩියෝස් වල ඒ හැම කමෙන්ට් එකකට මම රිප්ලයි කරලා තියෙනවා ඉතින් මේක නොතේරුණ යම් කිසි දෙයක් තියෙනවා පල්හක බිට් මේ කමෙන්ට් එකක් දාන්න ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න ලයික් කරන්න බි සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මේ වගේ තවත් හොඳ වීඩියෝ එකකින් නැවතත් අරන් එනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් සුබ දවසක්